සීජේ රාජකීය අවුරුදු කුමරා කුමරියා 2024 තරගාවලියත් එක්ක එකතු වෙනකොට ඒ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයත් එක්ක එකතු වෙන අපි ආදරය කරන හරිම ලස්සන කෙනෙක් ඉන්නවා. ඒ තමයි මායාක්කේ. කොහොමද ඉති? හොඳින් ඉන්නවා. හරි. අද දවසේ ගැන කතා කරොත් අද ගෞරවනීය විනිශ්චය මණ්ඩලයත් එක්ක එකතු වෙනානේ. මේ විදිහට විනිශ්චය මණ්ඩලයේ එකතු වෙද්දී ඒ විනිශ්චය ලබා දෙනකොට මොන වගේ විශේෂතාවයන්ද වැඩිපුරම බැලුවේ? ඇත්තට මුලින්ම ඔය ස්ටේජ් එකේ මේ කන්ටෙස්ටන්ට්ස්ලා ඉන්නකොට මට මාව තමයි පේන්නේ. මොකද මම ඔය ස්ටේජ් එක ඔය විදිහට පපුව ගැහිගෙන ඉඳලා තියෙනවා ජජ්මන්ට් එක එනකන්. ඉතින් ඇත්තටම මම අද ආඩම්බරයෙන්ම ජජ් බෝඩ් එකේ ඉඳගෙන දැන් මේ ඇවිල්ලා ඉන්න නව පරපුර ජජ් කරන්න හැම වෙච්ච එක ගැන ඇත්තටම හරිම අමාරුයි. මේ ළමයි ඔක්කොම ලස්සන, අපි ලස්සනටත් වඩා ගොඩක් ටැලන්ට් එක, බොඩි ෂේප් එක, ඒ දැන් අරුදු කුමාරයක් කිව්වම අර පංච කල්යාණයක් තියෙන්න ඕනේ කෙනෙක්ට. ඉතින් ඒ හැම දෙයක්ම බලන්න ඕනේ. ඉතින් හරිම අමාරුයි, අමාරුවෙන් තමයි ඔය ජජ්මන්ට් එක ගත්තේ. ඉතින් ඇත්තටම මම හිතනවා සාධාරණයක් ඉෂ්ට වුණායි කියලා, කාගේවත් හිතරේ දෙන්නේ නැතුව. සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ පැජන්ට් එකක අනිවාර්යෙන් අන්තිමට 3 දෙනා ඉතුරු වෙන්නේ. ඉතින් අනිත් අයගේ ගමන නතර වෙනව නෙවෙයි, මේක අනිවාර්යෙන් තමන්ගේ ජීවිතයට අත්දැකීමක් කරගෙන ඉස්සරහට යන්න ඒගොල්ලන්ට තව ලොකු හයියක් වෙනවා. ඇත්තටම පරාද වෙච්ච අයට දිනපයට වඩා, මොකද ඒක මම අත්දැකීමෙන් දන්නවා. ඉතින් ගොඩක් දුර ගමනක් තියෙනවා, ගොඩක් සුබපතන හැමෝටම. ඔව්, ඒත් එක්කම තව පුංචි ප්‍රශ්නයක් අහන්න. දැන් අවුරුදු කුමරා කුමරිය තරඟ බොහෝ ගොඩක් තියෙනවානේ. හැබැයි සීජේ රාජකීය අවුරුදු කුමරා කුමරිය තරඟයේ විශේෂත්වයක් තියෙනවා. මේක මං හිතන්නේ මං ඒ දේ කියනට වඩා ඔබම කියන එක හොඳයි. ඔබ දැකපු විශේෂත්වයක් තියෙනවද මේ රාජකීය අවුරුදු කුමරා කුමරිය තරඟයේ? විශේෂත්වය ඇත්තටම අවුරුදු කුමරා කුමරිය තරඟයේ ඉස්සරහට සීජේ කැලලාපු එක. ඒක තමයි මං හිතන්නේ මේකේ තියෙන ලොකුම විශේෂත්වය. මොන දේ කරත් සීජේ ඉස්සරහට ආවම ඒකේ ලොකු මොකක්ද වන්ද ලොකු ගැඹුරක් තියෙනවා. ඇත්තටම ඒක චන්දිමාල් මගේ ගොඩක් හිතවතෙක්. ඉතින් මම අවුරුදු එයා මේ තත්ත්වයට එන්න කලින් ඉඳන් මම එයාව දැන් 2006 විතර ඉඳන්. ඉතින් ඇත්තටම මං හරිම ආඩම්බරයි අද චන්දිමාල් ඉන්න තැන ගැන. මං හිතන්නේ ඒකේ විශේෂත්වය සීජේ ඉස්සරහට එන එක තමයි. හරි. දැන් අවුරුදු කුමරා කුමරිය ගැන තරගය ගැන කතා කරා. හැබැයි අමායක්ක ගැනත් කතා කරන්න මොඩ, මොකද ආදරණීය ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවානේ. මොන දලුත් විස්තර? මං ඉතින් අලුතෙන් ඇත්තටම එහෙම ලොකුවට දෙයක් කරන කෙනෙක් නෙවෙයි. මම ආපහු පොඩ්ඩක් ටෙලිඩ්‍රාමා ෆීල්ඩ් එකට ඇවිල්ලා තියෙනවා, සහ මගේ බියුටි ප්‍රොඩක්ට්ස් තියෙනවා. මං ඒවෙන් තමයි, ඒක තමයි මං ඒ කියන්නේ මගේ බිස්නස් එක විදිහට මගේ වයිට්නින් බියුටි ප්‍රොඩක්ට්ස් තියෙනවා. මං ඒක තමයි ඉස්සරහට අරන් යන්නේ. ඉතින් ටෙලිඩ්‍රාමා එකක් මේ ළඟදි කරා. ඒ අරුණම වෙන දෙයක් නෑ ඉතින් ස්පෙෂල්. හරි. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා අදහස් පදාගත්තට. Thank you so much. Channel C හැමදාම මං හිතන්නේ මේ CG එක හැම ළඟින්ම ඉන්නේ. ඉතින් ආදරේ ඔයගලන්ට.